ඔබ කවුද ප්‍රියේ? එන්න බැඳී ඇත බවයේදී උරුවෝ දෙකිමේ සුදු උරුවෝ දෙකිමේ සුදු ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ රන් රසසේ එන්න බැඳී ඇත බවයේ
හුස්ම මදක් නතර කරා. හම් මං හිතන්නේ මේ මුළු ලංකාවෙන්ම ඔයාගේ වයසේ තරඟයක් තිබ්බොත් මෙම ගීතය ගායනා කරන්නට කියලා කිව්වොත් මම නම් හිතනවා ඒ තරඟාවලියේ නම්බර් 1 ඔයා කියලා. ඉතින් මේක තමයි තරඟේ. මේ අලංකාර කොහොමද ඔයා ගායනා කරන්න කියලා හරිම විශ්මයජනකයි. මං හිතන්නේ මම ඇතුළු මේ සර්ලා දෙන්නත් පුදුමයට පත් වුණා කියලා මම විශ්වාස කරනවා. බුදු සරණයි දෙවි පිහිටයි හැමදාටම ඉදිරියට මේ යන්න මේ දක්ෂතාවය ඇතුළුව. මම ඇත්තටම ඔබ ගීතේ පටන් ගන්නකොට මට ඔබ ඇයිද ප්‍රියේ මන්ද මෙසේ කියලා මටම හිතුණා. මොකද ඔබ ස්වර දෙකක් කවදාවත් නැතුව ඈ ස්වර දෙකක් හරියටම ස්ථානගත වුණේ නැහැ. මං කල්පම හත්තිලවේ ඇයිද මෙසේ ඈ ඔබ කවුද ප්‍රිය ඔබ තනුරද? තනුර එහෙම වෙන්න බෑ. කෙසේ වෙතත් ඔබ ඊට පස්සේ ඉතාම හොඳට ගීතයට ආවා. ඉතාම අනර්ගයි ඈ විශේෂයෙන්ම ඔබේ තරානාව ඔයි තා පහල සොරවලට මම කැමති ඔබේ නැවත ගායලා පෙන්න මම හරි ආසයි අනේ කරුරු මේ අපේ සංගීතඥ මහත්තුරුගේ පොඩ්ඩක් මම කැමති නැවත අහන්න. මහිතර ඔබ තනුර ඇත්තටම කිසි විවාදයක් නෑ. ඔබ ඔබෙන් මා දකින්නේ අනාගත ශ්‍රී ලංකාව. ඔබට ස්තුතියි. ඉතාම හොඳ ගැයුමක්. ඔබ ඇයිද ප්‍රියේ මන්ද මෙසේ කියලා නොසන්න ගයන්න. සුභ වැතුම් තරුණයා. ඉතාම අනර්ග ගැයුම. බොහොම ස්තුතියි සර්. තනුරගේ විශේෂිත කාරණාවල් හතරක් මම දකිනවා තරුණ. එකක් තමයි පළවෙනි කාරණාව තමයි ඔබට ගායනයට ඇති හැකියාව දක්ෂතාවය. ඔබට පුළුවන් මේ සංගීතයේ තියෙන මේ ස්වර ටිකත් එක්ක සෙල්ලම් කරන්න. මේක බොහොම විරල දක්ෂතාවයක්. ඒක අංක එක. දෙවෙනි කාරණාව තමයි ඔබට ඇති හැඟීම් ප්‍රකාශන. ඔබ ඒ සම්පූර්ණයෙන් මේ ගීතයේ අර්ථය ඔබ අරගෙන යනවා. ඒකත් අරගෙන යමින් තමයි ප්‍රේක්ෂකයට ඒ රහත් දෙන ගමන තමයි ඔබ අර අලංකාර යොදලා මේ ගීතය තව වර්ණවත් කරන්න. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ඔබගේ ඔය රූසපෝ සහ ප්‍රසන්න ලීලාව. ඒ වගේම ඔබට ඇති වාසනා ගුණය. වාසනාව නැත්තම් කවදාවත් ඔබට මෙතෙන්ට එන්න බෑ. මේ වාසනාව ඔබ ඉතාමත් ඉහළට මේ සංගීත ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම ගෙනියන බව මට විශ්වාසයි. ඉතින් හොඳට යන්න පුතා. අපේ ආශිර්වාදය 100%ක්ම ඔබට තුවේ. හදවතින්ම නැගෙන ආශිර්වාදය ඔබට තියෙනවා. ජය වේවා.